සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කතං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්ස සවන කාලෝ අයං බදන්තාති නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සද්ධා සම්පන්න පින්වතුනි, අප කරගෙන යන දස්සනේන පහතබ්බං මේ දේශනා මාලාව අද විකාශනය කිරීම සඳහා දායකත්වයේ දරලා තින්නේ සමිතා සමරතුංග මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්, හිතවතුන් පිරිස විසින් තමයි එකතු වෙලා අද මේ ධර්ම දේශනාව මෙසේ විකාශනය කරන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි දැන් මාස කීපයක පුරාවට මං හිතන්නේ හැම දේශනාවකම වගේ අපි අරමුණු කරේ කොහොමද අපි සෝවාන් වෙලා මේ සසර එතර වෙන්නේ, සතර අපායෙන් එතර වෙන්නේ කොහොමද කියන කාරණාව. මම මේ පිළිබඳව පොරොන්දු වෙලා තමයි පටන් ගත්තේ. මේ මෑණිවරුත් මේ පිරිසත් ඉස්සරහම සහසම්බන්ධ වෙලා දේශනාවල් කීපයක්ම කරේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. ඉතින් මම අද බලාපොරොත්තු වෙනවා තමන්ට ඒකෙන් ලැබිච්ච යම්කිසි දෙයක්. මොකද මගේ එකම ප්‍රකාශය වුණේ සෝවාන් වෙන්න පුළුවන් ධර්මය අවබෝධ කරගෙන, ධර්මය අහලා. සෝතාවධානේ සුතමේ ඥානං, සුතමේ ඥානය නැත්නම් ශ්‍රුතව ශ්‍රාවකෙක් බවට පත්වීම තුළින් සෝවාන් වෙන්න පුළුවන් කියන ඉලක්කය කරා තමයි අපි ගමන් කරේ. ඉතින් මේ පිළිබඳව අද අපි මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවක් බවට පරිවර්තනය කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්වතුන්ලාට ඇති වෙලා තිබෙන ප්‍රශ්න, තමන් ඒ සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කරගත්තද, නැත්නම් ඒ පිළිබඳව තවත් සැක සංකා තිබෙනවද කියන එක දැනගෙන ඒ පිළිබඳව ධර්ම සාකච්ඡාවක් කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් මේ මහත්තයාට ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. මහත්තය තියෙන ප්‍රශ්නේ අහන්න බලන්න. ඔව්, දැන් මේ මහත්තය අහන්නේ දැන් අපි හිතන ආකාරයයි සෝවාන් ඵලය ලැබුවට පස්සේ හිතන ආකාරයයි වෙනස් වෙන්න වෙනවද කියලා නේ. ඒක හොඳ ප්‍රශ්නයක්. හොඳට උත්තරයක් දෙන්නත් පුළුවන්. අපි බලන්න ඕන සෝවාන් ඵලය කියන්නේ මොකක්ද අවබෝධ වෙන්නේ. ඒ අවබෝධ වෙන එක මත තමයි මේක තීරණය වෙන්නේ. දැන් අපි බලමු සාමාන්‍ය පුජ්‍යලයක් ඉන්නේ කොහොමද, මොන වගේ දෘෂ්ටියකින්ද ඉන්නේ, මොන වගේ ස්වභාවයකින්ද ඉන්නේ කියලා. සාමාන්‍යයෙන් පෘථග්ජනයෙක් සෝවාන් නොවිච්ච ඕන කෙනෙක් වැරදි දෘෂ්ටියක ඉන්නවා, මෝහ අන්ධකාරයක ඉන්නවා. එතකොට එයා හිතන්නේ මෝහ අන්ධකාරයට ගැළපෙන විදිහට දේවල් තමයි හිතන්නේ. සෝවාන් පුජ්‍යලයෙක්ගේ මෝහ අන්ධකාරය නැහැ, සම්මා දෘෂ්ටියක ඉන්න නිසා සම්මා දෘෂ්ටියට ගැළපෙන ආකාරයේ දේවල් තමයි හිතෙන්නේ. තේරුණා නේද? ඔන්න ওই දෙකේ වෙනස. දැන් අපි බලමු මොකක්ද මේ අපිපත් වෙලා තියෙන මෝහ අන්ධකාරය. අපි දැන් මෙතන කතා කරන්නේ රහතන් වහන්සේ කෙනෙක් ගැන නෙමෙයි, සෝවන් පුජ්‍යලයක් ලැබෙන අවබෝධය. සාමාන්‍ය පුජ්‍යලයක් ඉන්න මෝහ අන්ධකාරය නම් සෝවන් කෙනෙකුට සාපේක්ෂව ඔහු ඉන්න ආත්ම දෘෂ්ටියක මොකක්ද මේ ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ? මැරිලා උපදින්නේ මමයි,
එහෙම නැත්තම් මැරිලා අවසාන චුතිසිත සංස්කාරයක් හේතු කරගෙන ප්‍රතිසන්දිය ලැබුණා. ඒ සිත යනවා නෙමේ, ඒ සිත මෙතනින් නැති වෙලා මේක චුතිසිත වෙන තැනක ප්‍රතිසන්දිය ලැබුණා. එතකොට එකම විඥානයක් සිතක් භවයෙන් භවයට යනවා කියන දෘෂ්ටියේ සෝවාන් පුච්චලයා ඉන්නවා. ඔයින් මම ඔක්කොම විස්තර කරනවා. ඔක්කොම විස්තර කරනවා දැන්. එතකොට මේ ඒ වගේම සෝවාන් පුජ්‍යලයාගේ අවබෝධය ගැනත් දැන් කියලා ඒකත් විස්තර කරනවා. තේරෙනවනේ? මොකද ප්‍රශ්නයක් ඇහුවාම ඒක සුවිසුද්ධන් අහෝසි කරන්න ඕන. ඒකේ කෑලි තියලා කොම් තියලා මේකෙන් ගැලවෙන ස්වභාවයක් මගේ නැහැ. එතකොට මෙන්න මේ දෘෂ්ටියා ඉන්නවා. තවත් එයාට දෘෂ්ටි තියෙනවා. එකක් නෙමෙයි. මෙන්න මේ දෘෂ්ටිය නිසා තවත් ගොඩක් වැරදි වැටහීම් ඔහුට ඇති වෙනවා. ඒ තමයි ඉපදුනේ මමමයි. ඉගෙන ගත්තේ මමමයි. A level විභාගෙත් මං හොඳට පාස් වුණා. O level විභාගෙත් මං පාස් වුණා. මං කැම්පස් ගියා. කැම්පස් ගිහලා මම තවත් උපාධි කරා. ඒ වගේම මම මහාචාර්යවරයෙක් බවට පත් වුණා. මම කසාද බැන්දා. ඒ ඉන්නේ මගේ බිරිඳ. අහ ඒ කාලේ මගේ මහාචාර්යවරයා මගේ නම කොඩිතුවක්කු මගේ නම කියලා ඔන්න ওই විදිහට එනවා. එතකොට ඒ වගේම මම අනාගතයේදී මං අහවල් උපාධිය කරනවා. අහවල් රටට යනවා. මං එතනදි මේ විදිහට ඉන්නවා කියලා හිතන අදහස තමයි මෙතන ආත්ම දෘෂ්ටිය වෙන්නේ. ආත්ම දෘෂ්ටිය. තවත් එහාට යනවා මෙයා. දැන් කාලවලටනේ බෙදුනේ. කොටින්ම කිව්වොත් ඊයේ හිටියේ මම. ඊයේ මං අහවල් දේ කරා කියලා වැරදි හැඟීමක් තියෙන ප්‍රබලව දෘෂ්ටියක්. අදත් ඉන්නේ මම, හෙටත් මම මේ විදිහට වැඩ කරනවා කියලා මේ දවස් 3කට වුණත් මේක ගන්න පුළුවන්. එහෙම නැත්තම් මීගාව විනාඩි 5 මම හිටියා. අද උදේ හිටියා. ඒ වගේම මං අද හවස මේ අහවල් වැඩේ කරනවා, අහවල් දේ කරනවා කියන දෘෂ්ටියේ ඉන්නවා. මෙන්න මේ තමයි පෘථග්ජනයෙක්ගේ ස්වභාවය. තවත් තියෙනවා. මේ පෘථග්ජනයා දැන් එහෙම ඉන්නවා. ස්ථීර මම කියන පුජ්‍යලයක්ව හදාගෙන ඉන්නවා. ඒක නිසා මෙන්න මෙයා දුකටපත් වෙනවා. මම මැරිලා අපාය යනවා කියලා මෙන්න මේක අපාය ගැන විශ්වාස කරාම ඒ සිත මේ අපායෙන් මුදවා ගැනීමට ඔහු ඕනම දෙයක් කරනවා. ඕනම දෙයක් කරනවා. අර භවනා සෙන්ටර් එකට යනවා, මේකට යනවා, කප්රුක් පූජා කරනවා, දඹදිව යනවා, දන් දෙනවා. අතොරක් නැර මම දුක් විඳිනවා කියන සංඥාව මත ඔහු ක්‍රියාත්මක වෙනවා. මේ තමයි පෘථග්ජනයාගේ ස්වභාවය. සෝවාන් කෙනෙක් මොකද්ද මේක දකින්නේ? සෝවාන් කෙනෙක් ධර්මය අහලා ධර්මයට අනුව ගලප ගන්නවා. ඔහු මෙහෙම හිතනවා. මෙහෙම භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා. ඒ තමයි මේක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. මේ සිත හැදෙන ආකාරය ඔහු ඉගෙන ගන්නවා. සංස්කාර නිසා මේක ගැඹුරු දහමක්. මේ සිත හැදෙන්නේ මොකද්ද? මේ සිත හැදිලා තියෙන්නේ මොන වේන්ද? ඈ සිත කයට ප්‍රත්‍ය වෙනවා, කය සිතට ප්‍රත්‍ය වෙනවා. මේ දෙක වෙන් කරන්න බෑ. එතකොට බලන්න දැන් අද සමාජයේ මහත්ය මේක දරුණුවට තියෙනවනේ. මනෝවිද්‍යාත්මක ස්පිතාලවලිනුත් මේක පේනවා. මේක ආත්මයක් හැටියට ගැනෙන ස්වභාවයක් තියෙනවා. මැරුණාට පස්සේ අහසේ ඉන්නවා, දවස් 7ක් ඉන්නවා, 3 මාසයක් ඉන්නවා, අවුරුද්දක් ඉන්නවා, අවුරුදු 3ක් ඉන්නවා, යා වෙනස් වෙනවා, මේ විදිහේ පින් දෙන්න ඕන කියලා සමහරට දුවට වැහෙනවා. මේ ආදී වශයෙන් මෙන්න මේ ආත්ම සංකල්පයත් එක්ක ගොඩාක් ආගම් නිර්මාණය වෙනවා. ඒ ආත්මය ගලව ගන්න ක්‍රම, එයාව හොඳ තැනකට යවන ක්‍රම, එයාව දෙවියන් වහන්සේ ගාවට යවන ක්‍රම, නැත්නම් එයාව සදාකාලික සැපේකට යවන ක්‍රම ගොඩාක් නිර්මාණය වෙනවා. තේරෙනව නේද? දැන් එහෙම තියෙනවනේ. අද අපලංකාවෙත් එහෙම හැදිලා තියෙනවා. පාංශකූල 7 දවසේ දාන, 3 මාසේ දාන, හවදියටම දින හදනවා. අපිට කොච්චර වැඩ තිබ්බත් කමන්නේ, සතියේ මැද දවසකටම ওই දානේ ගන්නවා.
නමුත් මේවා කිසිම එකක් ලෞතුරා බුදුන් දේශනා කරලා නැහැ. තේරෙනව නේද? ඔන්න ඔය සංකල්පය මත ඔය පෘථග්ජනයා ඔන්න ඔය සියල්ලම කරනවා. සෝවාන් පුජ්‍යලයා කොහොමද මේ ධර්මයෙන් ඉගෙන ගන්නවා සිත හැදෙන හැටි? දැන් බලන්න මහත්තයා, මේක පැහැදිලිනේ. දැන් ඔන්න ඇහැට රූපයක් පේනවා නේ මහත්තයා, මම මීට කලින් දැකලා තියෙනවද? ටීවී එකේවත් දැකලා නැහැ. හරි. මහත්තයාට දැන් ගෙදර ගිහිල්ලා මගේ මූණ සිහි කරන්න පුළුවන්. හැබැයි මහත්තයා මාව දැක්කේ නැත්තම්, ඇස් දෙකෙන්වත් ෆොටෝ එකෙන්වත් දැක්කේ නැත්තම් මහත්තයාට කවදාක්වත් මාව සිහි කරන්න බෑ. හාමුදුරුව කෙනෙක් කිව්ව නිසා සිවුරක් ඇඳගෙන මේ විදිහේ ස්වරූපයක් කලින් දැකලා තියෙනවනේ. මේ වගේ ස්වරූපයක් දකි නේ පොඩි පොඩි තොරතුරු ටිකකුත් හම්බෙනවා. වයස 40ක වගේ කෙනෙක් ඔහොම තොරතුරු ටිකකුත් හම්බෙනවා. අන්න ඒ අනුව මූණත් මැවේ. හැබැයි මගේ මේ රූපය කවදාකවත් ඒ විදිහට මැච් වෙලා එන්නේම නැහැ. මහත්තයා කපක් භාවනා කරත්, කල්පයක් භාවනා කරත් මගේ නියම රූපේ නම් මවන්න බෑ. ඇයි? ඇස් දෙකට දැක්කේ නැති නිසා. ඇස් දෙකෙන් දැක්කොත් ඒක මොළය හරහා, තේරෙනවනේ, දත්ත ගබඩාව මගේ මාක් කරගැනීමක් කරනවා. සිතයි මොළයයි දෙන්නම එකතු වෙලා එකක් නෙමෙයි. මතකයේ කියන එක තියෙන්නේ සිතයි මොළයයි හා සම්බන්ධ වූ ඒකකයක. දෙකෙන් කෝක දුර්වල වුණත් මතකයේ දුර්වල වෙන්න පුළුවන්. තේරෙනව නේද? ඔක්කොම මේකට සම්බන්ධයි. මේක වෙන් කරන්න බෑ කවදාවත්. එතකොට අන්න ඒ දැකපු එක මනසින් සිහි කරන්න පුළුවන්. වෙන ක්‍රමයක් නම් නැහැ. තේරෙනව නේද? ඒක විද්‍යාත්මකවද ඔප්පු වෙන. මොකද බුදුදහම කියන්නේ ආගමක් නෙමෙයි, විද්‍යාවක්. මේක තර්කයට ගැලපෙන්න ඕනේ. දැන් මට උත්තර දෙන්න බෑ කියන්නේ මහත්යාගේ වරදක් නෙමෙයි. මහත්යා අහපු ප්‍රශ්නකට මට උත්තරේ දෙන්න පුළුවන් වෙන්න ඕනේ නේ. මොන විද්‍යාවෙන් භාග්‍යතුන් වහන්සේ ගාවට මොන විද්‍යාඥයා ආවත් භාග්‍යතුන් වහන්සේ උත්තරේ දෙන විද්‍යාඥයා තමයි හිර වෙන්නේ. එහෙම විද්‍යාඥයෝ ආවනේ නේ. අන්න මහත්යා, එහෙම එකක් නැහැ. මේ සිත කියන එක මේ මොහොතේම විතරයි හැදෙන්නේ. තේරෙනව නේද? මොකද මේ ආයතන වලට අරමුණු ගන්න පුළුවන් මේ මොහොතේ. හැබැයි කලින්ගත්තු අරමුණු මනසින් සිහි කරන්න පුළුවන්. ඒකත් ඒ මොහොතේ තමයි වෙන්නේ. අර අතීතයට යනව නෙමෙයි, ඒ මොහොතේ සිහි කරනවා මොලේ උපකාර කරගෙන. මොලේ ඒ මොහොතේ දුර්වලතාවය තිබ්බොත් ඒ මොහොතේ මතකෙ එන්නේත් නැහැ. දැන් නිදාගෙන නැගිටින වෙලාවට ගොඩක් දේවල් මතක නැහැ. අතීතයක් කොහොමටවත් අපිට නැහැ, මේ වර්තමාන මොහොතේ විතරයි අපි ඉන්නේ. ඒ වගේම දැන් ඔය ආත්මය කියන එකක් එහෙම එකක් නැහැ. වර්තමාන මොහොතේ ආයතන නිසා සිත් හට ගන්නවා, සිත් නැති වෙනවා. තේරෙනව නේද? දැන් ඊයේ තිබුණ සිත මහත්යාට දැන් නැහැ. පුංචි කාලේ ඉපදිච්ච මහත්යාගේ ශරීරය නෙමෙයි අද ඔතන තියෙන්නේ. ඒක විද්‍යාවෙන් හොයාගන්න පුළුවන්. ඒ ශරීරය නෙමෙයි කොහොමටවත් තියෙන්නේ. ඒ සිත තියෙනවද? දැන් මෙන්න මං මේ මීට දවස් දෙකකට කලින් හොඳ දේශනාවක් කරා. මං අපේ උපාසකම්මල පිරිසක් ආවා. මං කියලා දුන්න හිත වැඩ කරන හැටි. මං කිව්වා ප්‍රතිසන්දියේදී හිත එනවා මෙතනට. හිත හෘද වස්තුවට එනවා. ඊට පස්සේ සත්වයා ඉපදෙනව මව් කුසින්. ඉපදිලා මෙන්න මෙතන තියෙන හිත චිත්ත වීතිය භවාංග චලන වෙලා මේ සිත ඇහැට යනවා. ඇහැට ගිහිල්ලා රූප දකිනවා. මං ආපහු සිත මෙතනින් නැති වෙලා මෙතන උපදිනවා. ඊට පස්සේ සිත මෙතනින් නැති වෙලා කණේ උපදිනවා, හඬවල් අහනවා. ආයි සිත මෙතනට යනවා. මෙතනින් නැති වෙලා ආපහු නහයට එනවා, දිවට එනවා කියලා මං ඔහොම චිත්ත වීති ඇඳ ඇඳ විස්තර කරා. මං අහුව උපාසකම්මලට තේරුණාද? ඔව් කිව්වා. මං බැන්නා. මහත්තයා ඕක මං කියලා දෙන්න ඕනේද කියන්නකෝ. ඕක දැනගන්න අපි හොයාගන්න ඕනේ එකම දෙයයි. හොඳට හිතලා බලන්න. මහත්තයා හොඳට හිතන්න පුළුවන් කෙනෙක් නිසා මම මේ කතා කරන්නේ. ඕක තේරෙන්න මහත්තයා හිත හෘද වස්තුවේ තියෙනවා කියලා හිත දැනගත්තාම ඇති. ඊට පස්සේ හිතෙනවා අපිට හිත හෘද වස්තුවේ නෙති නැත්ත තමයි. මේ ඇස් දෙක පියාගන්නත් මහත්තයාගේ රූපේ මට මෙතනට පේනෝ දැන්. මැවිලා පේනවා. ඒ කියන්නේ හිත මොලේ හෝ හෘද වස්තුවේ තියෙනවා. කමන්නේ තැන් දෙකෙන් එක තැනක කියමුකෝ. හිත තියෙන්නේ ඔන්න මොලේ හරි හෘද වස්තුවේ හරි. මොලේ කියලා ගන්න බෑ ප්‍රතිසන්දියේදී. මුලින්ම පහළ වෙන්නේ හෘද වස්තුවනේ. එන හෘද වස්තුවේ තමයි හිත තියෙන්නේ.
හරි. දැන් ඉතින් හිතෙනවනේ, ආ හිත තියෙනවා, එයා රූප දකිනවා, එයා ශබ්ද අහනවා, එයා ගන්ධ බලනවා, නහය බල, එහෙම බලනෝනේ. උපාසකමකට හොඳට තේරුණලු ඕක. ඉතින් ඕක මං කියලා දෙන්න ඕනේ. ඕක නිකන් ඕනම කෙනෙකුට තේරෙන දෙයක්. මොක මහත්යරන් නිකන්ම හිතෙනවා. එහෙනම් මහත්යයටත් අපිටත් කොච්චර ඉගෙන ගත්තත් තේරුම් ගන්න බැරි දෙයක් ලෞතුරා බුදුන් කියනවා. නේ? අන්න ඒක තමයි හොයාගන්න ඕනේ. අපිට තේරෙන දේ දැන් මහත්යාගේ දැනුමට, මහත්යා දන්න දෙයට කන්ෆර්ම් වෙන දෙයක් කිව්වොත් මහත්යා සතුටුයි. අපි ධර්මයක් කියන්නේ මේ විදිහට. අපි හිතාගෙන ඉන්න විදිහට මැච් වෙන විදිහට කිව්වොත් ආන් ෂෝක් එකට බන ටික අදනම් තේරුණා. හැබැයි වැරදි. මං කොහෙද ඕක කියන්න මං ඕනේ නෑනේ. ආ එහෙනම් වෙන දෙයක් මෙතන තියෙන්නේ. මේක උංගලන්ට හිතෙන්නේ දෙ ඒකයි උංගලන්ට හොඳට තේරුණේ. මම වැරදි දේ තමයි බය කාලක් විතර කියලා දුන්නේ බලන් ගියාම. එහෙනම් මෙතන මොකද්ද මේ වෙන්නේ? නැහැ හිත එතන තියෙනව නෙමේ. එතන තියෙන්නේ සංස්කාර. අවිද්‍යාපච්චය සංකාර, සංකාර නිසා විඥානයක් උපදින්නේ නේ. පටිච්චසමුප්පාද එහෙමනේ කියන්නේ, සංස්කාරයක් නිසාමයි විඥානයක් උපදින්නේ. එහෙනම් මෙතනට මේ ප්‍රතිසන්දිය වශයෙන් ඇවිල්ලා තියෙන්නේ සංස්කාර. අන්න සංස්කාරය කර්ම, කර්මයට නිසායි සිතක් හටගන්නේ. කර්මය නිසා ඇහි සිතක් හටගන්නවා. ඒ සිත මනසට යනවා, ඒක ඇත්ත. ඒක චිත්තක්ෂණ 17යි ඒක අවශ්‍ය. චිත්තක්ෂණ 17න් නැවත කර්මයක් එතනම සකස් වෙනවා. දැන් ඔය කතාව ඕනේ නැහැ. මෙන්න මෙහෙම කෙටියෙන් කිව්වොත් දැන් මහත්තයා හිතලා බලන්න, මහත්තයාගේ ශරීරයේ ගියම ඉපදුනේත් නැහැ. ඔය ශරීරය නෙමෙයි ඉපදුනේ. දැන් ඉන්නේ වෙනම කෙනෙක් නේ. පුංචි කාලේ හිතපු විදිහටද දැන් හිතන්නේ? නැහැනේ, වෙනස් නේ. පුංචි කාලේ හිතපු විදිහ දැන් හරියට මතකත් නැහැ. නේ? එහෙනම් පුංචි කාලේ තිබුණ හිතද දැන් ওই තියෙන්නේ? නැහැ. ඒ හිත නෙමෙයි. පුංචි කාලේ තිබුණ හිත නෙමෙයි. එතකොට හෙට තියෙන ওই හිතද? නැහැ. අපි මෙහෙම තවත් විදිහට මේක හිතමුකෝ. දැන් අපෙන් කෙනෙක් ණයට ගන්නවා. ණයට ගන්නවා. අවුරුදු 10කට විතර අපි ආව දැක්කත් ඔබ මට දුන්නේ නැහැ සල්ලි ටික කියලා අපි හිතනවා නේද? අපි හිතමු කෙනෙක් ඔන්න තව කෙනෙක් ණයට ගන්නවා අපි. එයා මිනිහා මැරෙනව අවුරුදු 5. මැරිලා මුවෙක් වෙලා උපදිනවා. දැන් ඔය අපි හිතන විදිහට දැන් මෙතන විඥානේ අතනට ගියා නම් මේ මුවානේ ඉපදුනේ අර මිනිහානේ ඉපදුනේ මුවෙක් වෙලා. දැන් අපි මේක අඳුන ගන්නවා. ආ තෝමගෙන් සල්ලි ණයට ගත්තා කියලා. දැන් අවුරුදු 5කින් අපිට ආයෙත් දැන් දෙන්නම හම්බෙන අවුරුදු 10කින්නේ නේ. හැබැයි එක පුජ්‍යලෙක් අවුරුදු 10කින් ඒ ස්වරූපෙම අපි දැක්කා. තවත් කෙනෙක් අපි දැක්කේ සල්ලි දුන්නේ මිනිස්සෙකුට දැන් මෙතන ඉන්නේ කකුල් හතරක එකේ. හැබැයි එකම අවුරුදු ගාන ගියේ. අපේ හැඟීම කොහොමද? වෙනස්. අපි අරමුවාගෙන් ණයට සල්ලි ඉල්ලන්නේ නැහැ නේ. ඒ වගේම දෙයක් තමයි මෙතන වෙන්නේ. අතන හැබැයි සල්ලි දුන්නේ එක රූපයකට, එක සිතකට. හැබැයි අපි අවුරුදු 10න් අරුවට බැන්නේ මොකකටද? වෙන හේකට නේ. සල්ලි ගත්තු කෙනා සල්ලි දුන්න කෙනත් ඇත්තටම නැහැ එතන. මතකයක් විතරයි තියෙන්නේ. ඒව ඔක්කොම ඉවර වෙලා ඉවරයි. මුවාගෙත් කිසි වෙනසක් නැහැ. හැබැයි රූපේ ගොඩක් වෙනස් වෙලා අපිට පේනවා. මාතර තේරෙනව නේද? ඔන්න ඕක තමයි සෝවාන් පුජ්‍යලේ අවබෝධ කරගන්නේ. මම ධර්ම කරුණු නැතුව නිකන් කියන්නේ. සෝවාන් පුජ්‍යලයා ආත්මයක් කියන එකක් ගන්නේ නැහැ. එයා දන්නවා මේ සිතක් හැම මොහොතකම අලුත් සිතක් තියෙන්නේ, අලුත් කයක් තියෙන්නේ, ෂණයක් ෂණයක් වාසා මැරෙනවා. එතකොට එයාට එයාගේ ජීවිතේ, එයා දැන් සල්ලි ණයට දුන්නො සල්ලි ඉල්ලන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. එයා ඉල්ලනවා. හැබැයි එයා දන්නවා, එයා ඒක අපි හිතුවොත් මෙන්න මෙහෙම දෙයක්. බිරිඳයි මහත්තයයි ගහගත්ත අවුරුදු 2කට කලින් සෝවාන් වෙච්ච කෙනාට ඕක ගණන් නැහැ. ඕක ගණක් නැහැ. මොකද එයා හිතන්නේ නැහැ හිත එයාගේ කියලා. මගේ කියලා, මගේ ආත්මය කියලා නැත්තම් ඔය දෘෂ්ටි ගොඩක් නැති වෙලා යනවා. එතකොට එයා හිතන්නේ නැහැ අනේ මේ අර අරයමයි. අර පරණ කෝන්තර අල්ලගෙන එයා ඉන්න දඟලන්නේ නැහැ.
තේරෙනව නේද? අතීතය ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන මෙතන වැඩ කරන්නේ. අතීතය ගැන බලාපොරොත්තු නැහැ කියලා කියන්නේ මහත්තයා මේ ජොබ් එකට යන්නේ නැහැ. දැන් අපි ජොබ් එතකොට හිතේ එහෙම නේ. හැබැයි එහෙම ගන්න බෑ. මේක ඒ අවබෝධය එන කෙනාට දැනෙන දෙයක්ම විතරයි. හොයන්න හරි අමාරුයි. හැබැයි යා හැමදෙස්සෙම සතුටින් ඉන්න කෙනෙක්. අනාගතය ගැන හිත හිතා දුක් වෙන්නේ නැහැ. ඇයි දුක් වෙන්නේ නැත්තේ? එයාට තේරෙනවා දැන් මට මගේ මන් දන්න මගේ මේ ශරීරය කොහොමටවත් ඊගාව දවසේ නැන්නේ. මේ හිතත් ඊගාව දවසේ නැහැ. මම ඒ වෙන නිසා මරණයට බය නැහැ. දැන් මම මැරෙනවද මහත්තයා? මගේ මේ කය මැරෙනවද? මේ දැන් බණ කියන කය මැරෙනවද අම්මා? නැහෙනේ. මගේ මේ බණ කියන මේ කය මැරෙන්නේ නැහෙනේ. මේක මැරෙන චිත්තක්ෂණ 17ෙන් මැරෙනවා. හැම මොහොතකම මරණයක් තියෙනවා. එතකොට මම එහෙම දන්නවනම් මම වයසට ගිහිල්ලා මැරෙයි කියලා දැන් බය වෙන්න ඕනේද? මැරෙනවනේ ඉතින්. ආ ඔව් ඉතින්. ඔය දැන් මහත ඒ තැනට එන්නේ මෙන්න මේ අදහස නිසානේ. ආත්ම දෘෂ්ටියක් තියෙනවනම් ওই ගැනට එන්න බෑ. ආත්ම දෘෂ්ටියක් තිබ්බොත් අපි හිතමු අපේ බිරිඳ අපිට ගීයේ ගැහුවා. ආත්ම දෘෂ්ටිය තියෙන එක නම් උඹම තමයි ගැහුවේ මට. උඹ මට ගැහුවනේ කියලා ඕක අවුරුදු ගාණක් කියවනවනේ නේ. නෑ නෑ මම කියන දැන් මේ පෘථග්ජනෙක් එහෙම හිතනවනේ. හිතන්න වෙනවනේ. මොකද දැන් අර එයා හිතනවනේ එකම සිත තියෙන එකම රූපෙමේ තියෙන්නේ කියලා පෘථග්ජනෙක් හිතනවා. හැබැයි සෝවන් කෙනෙක් ට එහෙම හිතෙන්නේ නෑ. ඔහුට මතක් වෙනවා හැබැයි. ඔහුට මතක් වෙනවා මෙයා ගැහුවා. හැබැයි ඔහුට කල්පනා වෙනවා එයා නෙමෙයිනේ දැන් ඉන්නේ වර්තමාන මොහොතේ මේ ඉන්න කෙනෙක්. අන්න එයා හේතු කල්පනා කරනවා. ද්වේෂය ඇති වෙනාට එයාට අවබෝධයක් තියෙනවා. එයා තේරෙනවා. එයාගේ ද්වේෂය ගොඩක් අඩුයි. ඇති නොවෙනව නෙවෙයි. ඇති වෙනවා. පුතක් සෝවන් පුජ්‍යයට ද්වේෂය ඇති වෙනවා. හැබැයි ඔහුට අඩුයි. ඔහුට හිතෙනවා ඉතින් මේක බොරුවට මම මේක අල්ලගෙන ඉඳලා වැඩක් නැහැ. මේ මොහොතේ මම සතුටින් ඉන්න විදිහකුයි බලන්න ඕන. ඒ කියන්නේ සෝවන් පුජ්‍යලයා කවදාක්වත් කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. දැන් මහත්තයා කියනවනේ බය වෙන්න එපා. මම ওই වැඩේ කරනවා. හැබැයි සෝවන් පුජ්‍යලයා දන්නෝ එයා එහෙම කිව්වට හෙට වෙනකොට මෙයා වෙනස් වෙන්න පුළුවන්. ඒ කරුණු මත. මොකද ඒ බය වෙන්න එපා කියපු කෙනා නෙමෙයිනේ. ඉන්නේ හෙට. සෝවන් ඊගාව මොහොතේ ඉන්නේ යා නෙමෙයිනේ. ඊගාව දවසේ ඉන්නේ යා නෙමෙයිනේ. අන්න එයා විශ්වාස කරන්නේ නැහැ. ඒ අවිශ්වාස කරනවද? අවිශ්වාස කරන්නෙත් නෑ. අන්න බලන්න පෘථග්ජනයට ආත්ම සංඥාවක් තියෙනව නම් එයා විශ්වාස කරනවා. විශ්වාස කරන නිසාම තමයි අවිශ්වාස කරන්නේ. මොකද ඒ අල්ලගෙන ඉන්නවනේ. ආ මෙයා ඊයේත් ඔහොම කරා. අදත් ඔය වැඩේ කරනවා. අන්නේ ස්වභාවය මේ ආත්ම දෘෂ්ටි අවබෝධයත් එක්ක මහත්ය මේක වෙනස් වෙනවා. අනිත් එක එක සෝවාන් පුජ්‍යලේ අනුවත් වෙනස් වෙනවා. දැනුමක් විතරක් නෙවෙයි. දැන් අතීතයේදී මම කියන කෙනෙකුත් හිටියේ නෑ. ඒකත් පහක එකතුවක්. තේරුණ නේද? දැන් මහත්තයා අතීතයේදී පහක් වෙනවා. මේ සිත මෙහෙමනේ වැඩ කරන්නේ. දැන් ඔන්න මලක් දකින්න. එතකොට ඒක එයා දැනගන්නේ රූපය කියලා. ඕකනේ රූප උපාදානස්කන්ධ කියන්නේ ඇහැට වර්ණ රූපයක් එනවා. එතකොට ඒක වර්ණයක් කියලා ඇහිදි දැනෙනවා. මෙතනදී මම වර්ණයක් දැක්කා කියලා දැනෙනවා. මම වර්ණයක් දැක්කා. අන්න ඒකට තමයි කියන්නේ මම කියලා ඒක ගත්ත නිසා රූප උපාදානය. හැබැයි ඒ තප්පරේ ඒ මොහොතේ ඔහුට තියෙන්නේ වර්ණයක් කියන හැඟීමක් විතරයි. ඊගාවශනේ ඔහුට තියෙන්නේ ඒ වර්ණය කියන දැනීමක් නැහැ. ඔහුට තියෙන්නේ වේ සැපයි. අර දැකපු දේ සැපයි කියන ඒ තප්පරය ගත්තොත් ඒ මොහොත ගත්තොත් එයාට තියෙන්නේ සැපයි කියන සංඥාව විතරයි. මොකද්ද සැප? ප්‍රශ්නයන්නේ දැන් මේකනේ. හැබැයි සැප කියන එක ඕකට කියන්නේ වේදනා උපාදානස්කන්ධය. එක මොහොතක සිතට ගන්න පුළුවන් එකක් විතරයි. තුන්වෙනි ට්‍රිප් එකේදී මතක් වෙනවා මේ දැකපු දේ මේ සැප වින්දේ මොකක්ද? දැන් හැබැයි සැප කියන එක දැනෙන්නේ නැහැ මොහොතේ. දැන් ඒ මොකක්ද? අන්න සංඥාව එයා ලකුණු කරගන්නවා. දැනගත්ත දැන් මේ මලක්නේ. ඒ ලකුණු කර ගැනීම තමයි දැනුම කියලා උතන යන්නේ. මොකද මෙයා හැම දිස්සෙම එකපාරක් දැකපු දේ දෙවෙනි වතාවෙත් යන්නේ ඒ විදිහටමයි. මාක් කරගෙන තියෙන මතකයක් එක්ක ඔන්න මික්ස් වෙනව තනදි. ওই සංඥාවෙදි තමයි යෝක වෙන්නේ. ඊට පස්සේ සංස්කාර දැන් දැනගත්තනේ. නේ?
ඔන්න ඒකට යම්කිසි ක්‍රියාවක් කරනවා. මානසික ක්‍රියාවක් ඔතනදි වෙන්නේ. සකස් වෙනවා දැන් ලෝභය හරි ද්වේෂය හරි ඇවිල්ලා අර ගත්තු අරමුණට. ඒ වෙලාවේදී ඔය සකස් වෙන වෙලාවේදී අපි දන්නේ වේ සැපද කියලා දන්නේත් නැහැ. හතරවෙනි අවස්ථාවේ මනසේ තව සිතක් යනවා මේ ටික ඔක්කොම එකට අන්න මම කියන එක දරුණුවට හසු වෙන ආත්ම දෘෂ්ටියකට දරුණුවට යන තැන ඔක්කොම කරේ මමයි කියලා දැනෙන්න පටන් ගන්නවා. තේරෙනව නේද මහත්තයාට? දැන් මෙහෙම හිතන්න. කකුලේ කට්ටක් ඇනෙනවා. රිදෙන්නේ කොහෙටද? දුක තියෙන්නේ, වේදනාව තියෙන්නේ හිතේ, චෛතසිකයක්නේ. එයාට තමයි දැනෙන්නේ. නමුත් අපිට කොහොමද කකුල පේන්නේ දැනෙන්නේ? මුලින්ම දැනෙන්නේ වේදනාව. වේදනාව දැනෙලා ඒ චිත්ත වීතිය ගියාට පස්සේ ඊට පස්සේ දැනෙනවා ඒ වේදනාව දැනුනේ කකුලට. තේරුණානේ? ආපහු මොකද වෙන්නේ? අපි දනිස්කයක් කොමක් කියලා. ආපහු මොකද වෙන්නේ දැන් දැනුණානේ කකුලට කියලා. ආපහු වේදනාව දැනෙනවා. වේදනාව අරමුණුනොත් වේදනාව දැනෙනවා. හැබැයි ඒ වෙලාවේදී දන්නේ නැහැ, ඒ තප්පරේ ඒ මොහොතේදී දන්නේ නැහැ මේ වේදනාව තියෙන්නේ කකුලේද කොහෙද. හැබැයි හිතට වේදනාවක් දැනෙනවා. එක වෙලාවට එකයිනි තියෙන්නේ නේද? අන්න ඊට පස්සේ ක්ෂණයේදී වේදනාව දැනෙන්නේ. ඒ දැනුණ වේදනාව තියෙන්නේ සංඥාවක් මේ ගන්නෙ දැන්. ඒ දැනුණ වේදනාව තියෙන්නේ කකුලේ. ඔන්න ඕක නිසා තමයි තුවාලයක් අපිට දැනෙන්නේ නිකන් ඇදුම් කනෝ වගේ. තුවාලයක් ඇදුම් කනෝ දැනෙන්න බෑ. වේදනාව තිරුණා එක දිගට කන්ටිනියුම වේදනාව. අර ඇදුම් කනෝ වගේ දැනෙන්නේ මොකද දන්නවද? සංඥා වෙන වෙලාවට වේදනාව දැනෙන්නේ. මහත්තයට තේරෙනව නේද? ඔනේ මම කියන්නේ ඒ කතාව නෙමෙයිනේ. මම කියන්නේ මහත්තය දැන් බලන්න වේදනාව වේදනාව විදිහට ගත්තනා. දැන් ඔන්න අපි වේදනාවක් නේ තියෙන්නේ. වේදනාව අපි දකිනවා. එතකොට මොකද වෙන්නේ? වේදනාව වේදනාව විදිහට දැනකොට අපිට වේදනාව දැනෙනවා. වේදනාව මගේ කකුලේද? අතේද? ඔළුවේද? කොහෙද? කාගේද? අම්මා ළඟද? ඔය කිසි දෙයක් දැනෙන්නේ නැහැ. වේදනාව විතරයි දැනෙන්නේ. ක්‍රමයක් හිතන්නේ. වේදනාව දන්නේ නැති ක්‍රමයක් හිතන්න කොහෙද කියලා දැනගන්න එපේ. මගේ වේදන අන්න වේදනාව මගේ වුණොත් අන්න අතේ හට ගන්නෝ මෙහට ගන්නෝ මේක ක්‍රමයක් සුව කරගන්න හොයනෝ. දැන් වේදනාව මගේද? අපි සුව කරගන්න එකක් නෙමෙයි ගැන හිතන්නේ. අපි නිවන එකක් ගැන හිතන්. නිවීමක් ගැන හිතන්. ශරීරයනේ අපි මේ සිතින් අයින් වෙන්නේ. මේ සිත මගේ කරගන්න තාක් කල් සසර දිගට යනවා. තේරෙනවනේ? දැන් බුදුවරුන්ට මොන හරි ලෙඩක් හැදුනහම කියන්නේ වේදනාව බලන්න. ඒකෙන් එයා මළොත් නැවත ඉපදෙන්නේ නැහැ. ඇයි? වේදනාවට එහා ගියේ නැහනේ. නේ? එයා එක ගත්තේ නැහැ මගේ කියලා. හැම දිස්සෙම තියෙන මහත්තයා කට්ට කට්ට. අපිට දැනෙන්නේ කට්ට කට්ට. කෑලි කෑලි. අන්න හරි. අන්න හරි. දැන් මේක මගේ කියලා ගත්තු නිසා යෝක වෙන්නේ. දැන් ඔන්න බලන්න අපි හැම දිස්සෙම හැම දෙයක්ම මගේ කරගන්න. ඔන්න දැන් බලන්නකෝ මම අත ගන්නවා. දැන් මේ ක්‍රියාව වෙන්නේ මෙතනනේ. අල්ලේ. අල්ලයි මේ පුටුවයි අතර. නමුත් මං කියන්නේ මම අත ගන්නවා. මෙන්න අල්ලනේ මම කරගන්නේ. ක්‍රියාව වෙන කෙනානේ. දැන් මම අන්න අල්ල මම වෙනවා. නේ? මට කේන්ති ගියා. දැන් ඔතන ওই ක්‍රියාව උනේ කොතනද? සිතේ ලෝභය අරමුණත් එක්ක ගැටෙනවා. හැබැයි එතනදී කියන්නේ මට කේන්ති ගියා. අපි හැම මොහොතකම හැම දෙයක්ම මගේ කියලා අල්ල ගන්නවා. මෙන්න මෙහෙමයි ඕක වෙන්නේ. මං අර ඕකට කියන රොබෝ කෙනෙක්ගේ උපමාවක්. ඔන්න මෙතන ලොකු රොබෝ කෙනෙක් ඉන්නවා. මම මේ පුටුවේ දැන් වාඩි වෙලා ඉන්නේ. මේ රොබෝ ඉන්නේ දැන් මාව වහගෙන ඇතුලේ සීට් එකක. මගේ ඇහැට මම රොබෝට හයි කරන කැමරාව. මේ මහතේ තේරුම් ගන්න පුළුවන් ඔන්න ඔයගේ උපමා වලින්. හොඳට තේරෙනවා. මගේ අතරත් liver high කරන ඔක්කොටම දැන් මේ පංචේන්ද්‍රියන්ටම high කරලා තියෙනවා. දැන් විශාල ශරීරයක් තියෙන රොබෝ. දැන් රොබෝගේ ඔළුව කියලා හිතන්නකො දැන් මම ඉන්නේ ඇතුලේ. දැන් රොබෝ දැන් මම ඔළුව හොල්ලනකොට මට liver සම්බන්ධ කරලා තියෙන ඔන්න ඔළුව හෙල්ලෙනවා. කැමරා S2 එකට කැමරා එකක් දාලා තියෙනවා. මගේ S පේන්නේ. දැන් රොබෝ මෙහෙම කරලා බලනකොට රොබෝට පේන්නේ රොබෝගේ ඇඟනේ. මට මොකද්ද හිතෙන්නේ? මට හිතෙන්නේ මගේ ඇඟ තමයි මේ. ඇයි මම මෙහෙම බැලුවම පේන්නේ මගේ රොබෝගේ ඇඟ නේද? ආයේ මගේ ඇඟද? අනිත් එක. රොබෝ ඇවිදිනවා. ඇවිදිනකොට යාට දැනෙනවා ඇවිදිනවා. දැන් මගේ කකුල් හෙල්ලෙනවා. රොබෝගේ කකුල් දෙක තමයි යන්නේ නේ. එතකොට මට හිතෙන්නේ මම ඇවිදිනවා.
ද මම ද ඇවිදින්නේ රොබෝන යන්නේ. ඊට පස්සේ දැන් රොබෝ ගිහිල්ලා බිත්තියක් අත ගන්නවා. නේ දැන් මට හිතුනේ අර බිත්තිය අත ගන්න ඕන කියලා මං කරපිට දැන් මේ හිතනකොට මගේ අත liver තියෙනවා. රොබෝගේ අත වැඩ කරනවා. රොබෝ බිත්තිය අත ගන්නවා. හැබැයි ඒ වෙලාවට මට දැනෙන්නේ මම අත ගන්නවා කියලා නේද? ඈ දැන් මම දත ගෑවේ රොබෝද? තේරෙන්නේ නේද මෑණියන්ට? අන්න ඒකක් නෙවෙයිද මේ හිත ඇතුලේ වෙන්නේ? හිත මේ රූපේ මගේ කරගන්නවා ඉබේම. අන්න බුදුන් කියන්නේ මේක උඹ කඩලා දාපන්. මේක තේරුම් ගන්න. මේක සැහැල්ලු වෙන්න. දැන් බලන්න. දැන් අම්මට හිතෙනවා අපා යනෝ මම. දැන් අම්මා හදනවා සෝවන් වෙන්න හිත. මම කියන අම්මා ගැන නෙමෙයි සාමාන්‍ය අපි හිතන්නේ සෝවන් වෙන්න හිත. දැන් බැලුවාම හිත සෝවන් වෙන්නේ නැහෙනි. හිත කියන්නේ අරමුණත් එක්ක ඉබේ වැඩ කරනෝ. නේ? ඉබේ වැඩ කරනවා. දැන් අපි හිතමු තවත් මං ක්‍රමයක් කියන්නකෝ. මං අර කියන්නේ මට වයර 53ක් අරගෙන මෙතන ඉන්න 53 දෙනෙක් ළමයි. මට ඇසකරනාසේ මොනවත් නැහැ. හැබැයි ඒගොල්ලෝ කරන ඒවා තොරතුරු මට එනවා. ඒක ළමෙක් hina වෙනවා. ඉතින් මට ස්පේන් මොනවත් නැහැනේ. මට දැනෙන්නේ hina වෙනවා. හැබැයි මට හිතෙන්නේ එතකොට මම hina වෙනවා කියලා නේද? අරයා hina වෙන එකේ තොරතුරු මම දකිනවා. එතකොට එක්කෙනෙක් එක වෙලාවට විතරයි වැඩ කරන්නේ. ඊට පස්සේ එක්කෙනෙකුට කේන්ති යනවා. මට හිතෙන්නේ මට කේන්ති ගියා කියලා නේ. ඉතින් හිත කියන්නේත් එහෙම දෙයක් නේ. හිතේ 53 දෙනෙක් ඉන්නෝ එයා ඔටෝමැටිකලි වැඩ කරනවා. වැටහෙනව නේද? එතකොට එහෙනම් මෙතන මම කියලා කෙනෙක් ගන්න බෑ. භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඒක මම කියලා කෙනෙක් ගන්න බෑ. අන්න එහෙම වුණාම දැන් මේ 53 දෙනා මම කියලා අපිට දැනෙන්නේ. මේ 53 දෙනාගෙන් මං කාවද සෝවාන් කරන්නේ? අපි ඇයි මහන්සි වෙන්නේ? සෝවාන් වෙන්නේ ඇයි මහන්සි වෙන්නේ? අන්න සෝවාන් පුජ්‍යලයට සසර පිළිබඳව බියක් නැහැ. තේරෙනවනේ? ඔහුට අනිත් එක සසර පිළිබඳව බියකුත් නැහැ. අනිත් එක ඔහු සෝවාන් වෙන්න උත්සාහ වෙන්නෙත් නැහැ. ඔහුට තේරෙන්නේ මොකද්ද? සෝවාන් කරන්න මෙතන එක්කෙනෙක් නැහැනේ නේද අම්මා? නේ මහත්තයා. සෝවාන් කරන්න මේ 53 දෙනා එක්කෙනෙක් නැහැනේ. අන්න සෝවාන් වීමේ පිළිබඳව අදහසත් ඔහුට නැති වෙනවා. එතකොට උංගලන්ට හිතෙයි ඔහු දැන් මට එක අම්මා කෙනෙක් අහනෝ සාමින්හංස මෙయ్య කතා කරලා ඇහුවේ සාමින්හංස දැන් අපි ද්වේෂයෙන් කාට හරි ගහනවා ගහලා අපි හිතනවා ඉතින් මම ගැහුවේ නෑනේ මම ගැහුවේ නෑනේ දැන් කර්මයක් උනානේ ගහලා හිතනවා මම ගැහුවේ නෑ කියලා මං අහනවා ඒ අම්මා මගෙන් අහන විපාකයන්නේ කාටද මං කව අම්මේ ගැහුවේයි ගැහුවේ ද්වේෂය මගේ කරගෙනනේ ගැහුවේ අතින්නේ ද්වේෂය ඇති උනේ හිතට හිත මොකද කරේ ඒ හිත මගේ වුණා චේතනාවෙන් ඒ හිත ශරීරයේ මගේ කරගත්ත ගැහුවා මගේ කරගෙනනේ ගැහුවේ එහෙනම් මට කියන කෙනෙකුට විඳින්න වෙයි දුක් හැබැයි මගේ කරගත්තේ නැත්තම් ද්වේෂයක් එනවද කේන්ති ගිය මට මූමට බැන්නනේ කියලා අපිට හිතෙනවා මට මම කවුද කොතනද කියන එක හොයලා බලවන කේන්ති ගිය මගේ කොතනටද ඇහැටද කනටද නාසයටද දිවටද ඔන්න මනසිකාර කරන්න වෙනවා පුරුදු වෙනකම් ඒ මගේ කකුලටද කටටද මට කේන්ති ගියේ මගේ කොතනට ඔය කොහෙටවත් නෙමෙයිනේ කේන්ති ගියේ හිතටද කේන්ති ගියේ අපි හිතගෙන දන්නවා විඥාණයටද කේන්ති ගියේ ලෝභයටද කේන්ති ගියේ ආ මේ අරමුණත් එක්ක ගැටුණ ද්වේෂ චෛසිකේ අන්න යාට තේරෙනවනේ කේන්ති ගියේ සත්‍යයක් නෑ කියලා නේද හැබැයි එනං එයා ගහන්නේ අරයට ඔන්න ඕක ඔය පින්වතුන්ලා පටලෝ ගන්නවා ඒනම් ඉතින් සල්ලි ණයට අරගෙන ඉතින් සල්ලි ණයට මං ගත්තේ නෑ කියලා නේ සල්ලි ණයට ගත්තේ මම වෙලානේ එහෙනම් විපාකයක් විඳින්න වෙනවා වැටහෙනව නේද ඒ ප්‍රශ්නේ අය අම්මහපු විදිහ වැරදි මං කෝ අම්මේ ද්වේෂය මගේ කරගත්තේ නැත්තම් ගහන්නේ නෑනේ ගහන්නේ නැත්තම් කර්මයක් වෙන්නෙත් නෑ කර්මයක් වෙන්නේ නැත්තම් විපාකයක් විඳින කෙනෙකුත් නැහැ තේරෙනව නේද මහත්තයාට ඉතින් මෙන්න මේක මේ විදිහට අපි හිතනකොට හිතනකොට ඔන්න ඔය ආත්ම දෘෂ්ටි අපේ අඩු වෙලා යනවා මේක ඇත්තනේ අඩු වෙන්නේ නැපේ නේ අඩු වෙනවනේ සැහැල්ලුයි හිතට හරි සතුටුයි දැන් මෙච්චර කල් ওই උපාසකම්මල බලන්නකො මහත්තයා මාර ඔට්ටු ඉල්ලක්නේ ඔට්ටු වෙන්නේ මොකටද සීල් ගන්නවා පෙරලගෙන යන්නේ මට මන් තමයි බුදු පිළිමේට මුදුන් මේක දාගන්න ඕන නේ මගේ ෆොටෝ එක තමයි ටීවී එකේ හරි දාගන්න ඕන ඒක පේන්නේ නැයි මමනේ නේ නම කියා ගන්න ඕනේ මම දැන් ඔය නම කාගේද දැන් ඔය අම්මගේ නම ටීවී එකේ දැම්ම කියමුකෝ දැන් අපි සම්ප්‍රදායක් ලෙස මේක කියනවා තමයි
නැත්නම් මේක පවත්වන්න බැහැනේ. දැන් ওই නම අම්මගේ පුංචි කාලේ නමද? දැන් අම්මගේ රූපේ ওই රූපෙන් ওই නම. දැන් අම්මා තව අවුරුදු 10කින් බලනකොට රූපේ වෙනස්, හිත වෙනස්. මම කියලා හැඟීමක් තියෙනවා. ඒ හැඟීම හැබැයි අපි හිතන එකක් නෙමෙයි, මේ එකම හිතක් නෙමෙයි තියෙන්නේ. ඒ අලුතෙන් එන හැම සිතක්ම මගේ කියලා ගන්නවා. ඉතින් ඉවර නැහැ. දැන් අපි හිතමු මහත්යගෙන් මම සතෙක් මැරුවද කියලා ඇහුවොත් මහත්ය ඔව් කියයි. මං සතෙක් මැරුවා. අන්න බොරුවක් කිව්වා. මහත්යග ඔය කය සතෙක් මැරුවද? ඔය කය ඔය සිත සතෙක් මැරුවද? නැහැ. නමුත් අපි හිතුවා ආත්ම දෘෂ්ටිය කියන්නේ එක. අපි හිතුවා මං සතෙක් මැරුවානේ. ඔන්න බලන්න වැරද්ද. ඔව්. දැන් බලන්න ඔන්න බලන්න කන්ටිනියු වෙන හැටි, මහත්ය බලන්න කන්ටිනියු වෙන හැටි. දැන් බලන්න මම කියලා පුජ්‍යලයක් නැත්තම් මහත්ය මිනිහක් මරනවා. පොලිසියට හවු වෙන්නේ නැහැ. මහත්යගේ ඔය කයනේ මිනිහ මැරුවේ නේ. ওই ජොබ් එකේ මොකක් හරි නිසා මිනිහක් මැරුවා. ඔන්න දැන් මහත්යා මැරිලා ගෝණෙක් වෙනවා. දැන් කර්ම විපාක දෙන්නේ කාටද? මේ කය ගියාද එහාට? නැහනේ. මේ සිත ගියාද එහාට? නැහනේ. නේද? එහෙනම් විපාක දෙන්නේ කාටද? හේතුපා හේතු. නැහ. ඔව්ද මනිය මරුපු කෙනාට එපා විපාක දෙන්නේ. මේ මහත්යාව එපා හිරේ දාන්න. අර ගෝණෙක්ව හිරේ දාලා වැඩක් නැහනේ. ඉතින් ඇත්තනේ ඔය මේ කයත් නෙමෙයි මේ සිතත් නෙමෙයි. මොකද මෙතන වෙන්නේ? මෙන්න මෙහෙමයි වෙන්නේ. මහත්යාට මරණාසන්න මොහොතේදී ලෙඩ ඇඳේ ඉන්නේ. මම මේක ගොඩක් තැන්වල කියලා තියෙනවා. ලෙඩ ඇඳේදී මහත්යාට හිතෙනවා අපෝ මං සතෙක් මැරුවනේ. ඔන්න අනුන්ගේ දෙයක් තමන් අයිති කරගත්තා. මම සතෙක් මැරුවා. දැන් ලෙඩ ඇඳේ ඉන්න මිනිහයාට අතපය හොල්ලන්නවත් බෑ. ඇස් පේන්නේත් නෑ. දැන් මැරෙන්න හදන්නේ. හැබැයි මම සතෙක් මැරුවා කියලා වරද පිළිගත්තා. නේ? දැන් මම කියලා එතන ගත්තේ මොකද්ද? අර ලෙඩ ඇඳේ ඉන්න ওই ශරීරේ නෙමෙයිනේ. පිළිගත්තා. මම කියන එක මත. ඔන්න බලන්න දැන් මේ කන්ටිනියු වෙන හැටි තේරුම් ගන්නකො. දැන් මරණාසන්න මොහොතේ ඉන්නේ. මේක තියෙන්නේ මේ මතකේ තියෙන්නේ හිතේ නේද? මේ ආවේ කර්මයක්නේ මතකයේ වශයෙන්. කර්මයක් මේ ආවේ. ඔන්න ඔය කර්ම ශක්තියෙන් මොකද කරන්නේ? මව් කුසක ප්‍රසාදයක් හට ගන්න. රූප ටිකක් හදන රූප භූමියක්. අන්න සිත අතන්ට ගියා. දැන් ඔතන තියෙන ලේ බින්දුවක්නේ. නේ? ඔතන්ටත් අර මතකේ යනවා. ආ මතක් වෙනවා. ওই විදිහට මරණසන්න මොහොතේ වගේම අර මවකුසේදීත් මතක් වෙනවා. ආ මම සතෙක් මැරුවානේ. එතන මම කියලා ගත්තේ මොකද්ද? අන්න අයිතිය ගත්ත අලුත් ලේ බින්දුවට. නේ? මතකේ විතරයි ගියේ හැබැයි. කිසිම දෙයක් ගියේ නෑ. ඒ සිත ගියෙත් නෑ. අර මතක කියන සිත සංස්කාරයේ ගියේ මතකයක් වශයෙන්. තේරුණා නේද? අර මුවා සතේ මිනිය මරපු පිහියක් හරි වගේ මතකයක් අර ඒ වගේ දෙයක්නේ සිහි කරන්න. අන්න සිත ගියාත ගියා එතනට. සිත ගියානේ මේ සංස්කාර වලින් සිත මෙතනට ගියා අර මතකේ අරන්. ඊට පස්සේ ඔන්නත සත්‍යය දැන් වැඩෙනවා. කර්ම ශක්තියක් ගියා. ඊට පස්සේ ආයතන ටික පහළ වුණාම අර මතකේ මතක නැහැනේ. ඊට පස්සේ දකින්න දේවල් නිසා සිත් හට ගන්නවා. නේ? දැන් බලන්න මහත්යාගේ ශරීරය ගියෙත් නැහැ, හිත ගියෙත් නැහැ. කර්මය ගියා. අර මතකේ. දැන් ගෝණෙක් වෙල ගෝණගේ බෙල්ල කැපෙනවා. මහත්යාගේ නෙවෙන්නේ බෙල්ල කැපුණේ. හැබැයි දැන් අර ගෝණගේ ශරීරය අර හැඟීම විසින් මම කියන හැඟීම විසින් මගේ කියලා අරගත්තා නේද? ගෝණගේ බෙල්ල කැපෙනකොට දුක විඳින්නේ කවුද? දුක් විඳින්නේ මම කියන හැඟීම නේද? අනේ මගේ බෙල්ල කැපෙනවා කියලා නූට හිතෙන්නේ. අන්න දැන් හරිනේ. සතා මිනිය මරනකොට මම කියලා ගත්තු කෙනා ඉන්නවනේ. එයාම දැන් අතන දුකත් ගන්නව නේද? කර්මය ගානට හරිනේ. ශරීරයට දුක් දුන්නෙත් නෑ, හිතට දුක් දුන්නෙත් නෑ. විඳීම කරා මම කියන එක පුච්චලේ. අන්න ඒකයි බුදුරු මේ කියන්නේ. තියෙනවා. තණ්හාව තියෙනවා මහත්තයා. තණ්හාව තියෙනවා ගිහි ජීවිතේ හොඳට ගත කරනවා සතුටින්. ඔය වැඩි අනාගතය ගැන හිත හිත දුක් විඳින එකත් අතීතය ගැන හිතලා පශ්චාත්තාප වෙන එකක් අඩු වෙනවා. තණ්හාව තියෙනවා. සතුටින් ඉන්න ඔය හැබැයි කොහොම වුණා. සතුටින් ඉනෝ වෙන දෙයක් වෙච්චා විදිහ උනානේ දැන් ඉතින් ඉවරයි. එච්චරයි. මහත්තයා මම කියන හැඟීම මෙතන නැති වෙන්නේ. මම කියන හැඟීම ගෙනත් දෙන්නේ සංස්කාර වලින්නේ. හැබැයි මෙයා දැනගන්නවා මේක මට ඇති උනාට
මේක අවිද්‍යාවක්. මම කියන මත මගේ නොවෙන නම් ඔන්න මහත්යර හොඳට මීටරේ තේරෙනවා. මම කියන සංඥාව නැත්තම් තණ්හාව ඇති වෙන්න බෑනේ. හැබැයි මම කියන එක නැති වෙන්නේ නෑ මෙතනදී. ඒක නැති වෙන්නේ රහත් වෙන්නේදී. මම කියන එක නැති වෙනකොටම යාගේ ඔක්කොම ඉවරයි. එයාට මොකද සංස්කාරවල ඉන්නේ මහත්? දැන් බලන්න සිත හටගන්නේ මෙහෙමනේ. චක්කු විඥාන. ඒක විපාක. කර්මයක විපාකයක්. සම්පටිච්චන. චක්කු විඥානේදී දැනෙන්නේ වර්ණය කියලා. සම්පටිච්චන. සිත. සම්තීරණ සිත. ඔන්න ඔතනදී විනිශ්චයක් වෙනවා. පොඩි ක්‍රියාවක් වෙනවා. ඔන්න ඔතනදී දැනෙනවා මම කියලා. ඒක හදලා දෙන්නේ සංස්කාරමයි. තේරෙනව නේද මට? ඒක හදලා දෙන්නේ මම කියලාම දැනෙනවා. කර්මය මහත්ය. කර්මය. මම කියලා ගන්න අරගත්තට කර්මය සකස් වෙන්නේ. තණ්හාවට යනකොට කර්ම ශක්තියක් ඇති වෙනු. එයා තමයි මේ ප්‍රසාද මේක මාර විද්‍යාවක් සිද්ධ වෙන්නේ නොපෙනෙන ශක්තියකින් සිද්ධ වෙන දෙයක්. ඒකෙදි තමයි අපිට මම කියලා දැනෙන්නේ. ඒක නිසා ගොඩක් දුරට අපි මම කියලා යනවා. සෝවාන් පුජ්‍යලයා. හැබැයි ඔහු දන්නවා මේක මම කියලා හඳුනනට මේක එහෙම ගන්න බෑ. ඕන්නේ අන්න එහෙ වුණත් අපේ ක්‍රියාව වෙනවනේ. නේ? අන්න එතනදිත් හැදෙන ශක්තිය. ඒක ඒ වගේ හදපු ශක්තියක් කරකීලා අපිට එනකොට නැවත අන්න අපිට මම කියන එක චුට්ට අඩු වෙලා යනවා. වැටහෙනව නේද? ඒකයි මම කිව්වේ සෝවාන් පුජ්‍යලයට විවිධාකාරයි. විවිධාකාරයි. විවිධ විදිහට මේක ගන්න පුළුවන්. හැබැයි රහත් වෙනකොට මම කියන එක බින්දුවක්වත් නැහැ. එතනින් ඉවරයි. අඩුයි මහත්තයා. අඩුයි. ශනිකවගේ කේන්තියනේව නම් තියෙනවා. ওই ගොඩාක් බද්ධ වෛර වෙලා තියෙනේව දැන් අපි හිතමු. අන්න හරි. අල්ලන් ඉන්න බෑ යාට ඉතින්. තේරෙනවනේ. අල්ලන් ඉන්න අමාරුයි. දැන් ඉස්සර නම් එහෙම නෙවෙයි. අපිට අත්දැකීම තියෙනවා. කවුරු හරි මාසෙකට කලින් මොන හරි කරන්න තූර්නොද කිමු අදත් ඉන්නවා කියලා මොන්නම මහත්යරත් ඒක හිතෙනවා. මහාචාර්ය තියා මොකක් වුණත් හිතෙනවා. මොකෝ ආත්මයක්නේ මූ අදත් ආවනේ. අරකෙදි දැන් අරම සෝවන් වුණාට පස්සේ අනේ ඉතින් මේ පුජ්‍යලය දැන් වෙනස් වෙලානේ. නේ? එයා නෙමෙයි ඉන්නේ. අර මේ එයා නෙවෙයි කියලා එයාත් එක්ක යාළුවෙක් වගේ කතා කරන්න යන්නේ. තේරෙනවා. එයා නෙමෙයිනේ. නම් ඇති වැඩක් නැහැ මේකත් එක්ක හැප්පිලා. මූ මට අනිත් එක මට බැන්නෙත් නැහනේ. නේද? එදා බැනපු විදිහට අද බනින්නෙත් නැහනේ. වැඩිය ගැටෙන්න යන්නේ ඉතින් පාඩුවේ ඉන්නවා. එයා ඇවිල්ලා කිව්ව සමා වෙන්න කියලා ඌ ඉතින් අවුලක් නැහැ. හරි හරි ඒක ඉවරයි. එච්චරයි. ආයෝ ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් ඔබ හොඳට ඉන්නකෝ. වරද පිළිගත්තා නම් එච්චරයි. ඕන වෙලාවක සමාව දෙනවා. සමාව නොදී ඉන්නේ නැහැ. ඉතින් මොකද සමාව දෙන්න එපෑයිනේ අම්මනේ. සමාව දෙන්න එපෑයිනේ. දැන් අපිට මනසට පේන ඔන්න අපේ තාත්තව. තාත්තා මල. තාත්තා මැරිලා ඉන්නේ. එතකොටම සංඥාව පුරුද්දට වැඩ කරනවා. ආ තාත්තගේ රූපේ නෙමෙයි තාත්තා. කොහෙද ඉන්නේ තාත්තා? තාත්තා දැන් අර කලින් හිටියේ කොහෙද? දැක්කේ? අන්න එතන කියනවා ආරේ පුටුවේ ඉන්නේ. මනසට තාත්තව මතක් වෙනවා තාත්තා මැරිලානේ. සංඥාවෙන් කියනවා තාත්තා පුටුවේ ඉන්නේ. අන්න අපිට පේනවා තාත්තා පුටුවේ ඉන්නේ. නේ? නෑ මැරිච්ච තාත්තාව නෙමෙයි පේන්නේ. සිතේදී වෙච්ච තාත්තාව මේ පේන්නේ පුටුවේ වාඩිලා. ඉතින් කියනවා මම මේ දැක්ක පුටුවේ ඉන්න. ඕංගලෝ දැක්කේ නැද්ද? අනිත් ඒගොල්ලෝ දකින්නේ නැහනේ. නේ? වැටහෙනව නේද? ඔය ශාස්ත්‍ර ඒ කියන ඒවත් එහෙම තමයි. ඔයාට තාත්තාව පේනෝ නේද? හැබැයි ඒ වෙලාවට අහන්න ඕන තාත්තාව නෙමෙයි. ඔයා බලන්න තාත්තත් එක්ක අපිට පේනවනේ පිටිපස්සේ ලකුණක් කරනවනේ අපි. හැමදෙස්සෙම දෙකට දෙක සාපේක්ෂ කරනවා අපි. දැන් අම්මව මම මැච් කරලා ගන්නෙ මේ බිත්තියත් එක්ක. තේරෙනවනේ? අම්මා දැන් හැබැයි මම බිත්තිය නෙවෙයි ගන්නෙ අම්මව. අර හිතර දැනිච්ච කෙනාගෙන් අහනවා තාත්තව දැක්ක ඇත්ත? තාත්තගේ පිටිපස්සේ තිබුණ බිත්තිය මොන පාටද? අන්න වැඩේ අවුල් වෙනවා එතකොට. දැන් ස්පිතාලේදී තාත්තව දකින්න පුළුවන්. ස්පිතාලේ තාත්තව දැක්කට තාත්තව දකින්නේ අර ගෙදර හිටපු දැක්ක රූපේනේ. අර සංඥාවෙන් ගන්නෙ ලකුණු කරගත්තු එක. තොරතුරු. එතකොට ස්පිතාලේ තාත්තව පේනකොට තාත්තගේ රූපේ හරි. නමුත් බිත්තිය මැච් වෙන්නේ නැහැ ස්පිතාලේ බිත්තියට. මං කියන එක තේරෙනව නේද? මං කියන එක වැටහුණා. දැන් ගෙදර තාත්තා හිටියේ නිල් පාට බිත්තියක් ගාවනේ. දැන් ඕක අපි දකිනවා. මං ස්පිතාලේ යනවා. ස්පිතාලේ ගිහලා මරණාසන්න මොහොතේ ඔන්න මට තාත්තාව පේන අරමුණු වෙනවා.
සංඥාවෙන් කියනවා තාත්තා හිටියේ හවල් තැන. අර දැන් කලින් දැකපු මතකෙන් එන්නේ. අන්න තාත්තා ඉන්න මේ ඇවිල්ලා ඉන්න මාව බලන්න. අපි අහන්න ඕන හරි තාත්තගේ පිටිපස්සේ තිබිච්ච බිත්තිය මොන පාටද? එයාට පේන්නේ එක නිල් පාටට. බිත්තිය පේන්නේ නිල් පාටට. ස්පිතාල බිත්තිය සුදු පාටයි. එහෙනම් අපිට තේරුම් ගන්න මෙතන නෙමෙයි මේ ඉන්නේ. මේ මතකේ ඇවිල්ලා මෙයාට පේන්නේ හැබැයි මෙතන ඉන්නෝ වගේ. අම්මට තේරුණනේ මං කියන එක. මාර විද්‍යාව මෙතන තියෙන. ඔන්න ඔය නිසා අපිට මේක මෙහෙම හොල්මන් නෑ කියලා කියන්න බෑ. ඇයි විද්‍යාඥයෝ කියනවා මම ඇස් දෙකටම දැක්කා. මම එක සාමින්නහස කෙනෙක් ධර්ම දේශනාවක් කරනවා. ඒ සාමින්නහස කියන්නේ මැරිච්ච කෙනා මෙහෙම උඩට යනවා. එයා දන්නේ මැරිච්ච බව. එයා දරුව අත ගන්නෝ ගිහිල්ලා. බත් බෙදා ගන්න යනවා. එක අම්ම කෙනෙක් දාලා තිනෝ. ඒකනම් ඇත්ත ඔබ වහන්සේ කියන එක. ඕක මටත් අත්දැකීම් තියෙනවා. මගේ දෙවෙනි දරුව හම්බෙන්න යනකොට මටත් ඔහොම වුණා. මම දැක්කා. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? යාගේ බොඩි එක ඇවිල්ලා දෙවෙනි දරුවව දැක්කද? හම්බෙනව නෑ. පළවෙනි දරුවව එයාට සිහි වුණා. මනසට වේදනාවත් එක්ක මනසට සිහි වුණා. එයා හිතන්නේ එයා උඩට ගිහිල්ලා මේක දැක්ක කියලා. එහෙනම් යන්නේ එහෙම තමයි මේක වෙන්නේ. ඉතින් බොරු කරගන්න බෑ. මිනිස්සු මේක කියනකොටම හවු වෙනවා. හොල්මනක් යන්දන් හරි ඔයගේ මනසේ හොල්මනකට හවු වෙච්ච ඒගොල්ලෝ මේකට හවු වෙනවා. දැන් ඔන්න අපි ගෙදර ඉන්නකොට ටකස් ගාලා පෙරලෙන දෙයක් එක පාට ඔළුවට එනවා. තාත්තද හිමීට ගිහින් බලනකොට පේනවනේ ඡායාව වගේ තාත්තගේ යනවා. ඇයි ඒ වගේ දැකපු අවස්ථා තියෙනවනේ මනසේ තියෙනවනේ මේ තාත්තා කියලා. මේ හිතමයි පේන්නේ. ඇහැට පේනව නෙමෙයි. මේක අඳුනක ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. එළිය තියෙන රූපේ ඇහැට දැනිලා හිතෙන් අරගෙන සංඥාවෙන් ලකුණු කරනවා. ඒක හරි. ඇතුළට රූපයක් ආවොත් ඒත් සංඥා වෙනවා. එතකොට අහන මේ රූපේ කොහෙද තියෙන්නේ? මානසික රූප තියෙන්න බෑනේ. ආයෝක තියෙන එළිය. කියලා ටක් ගාලා ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. මානසික තියෙන එකත් ඇහෙන් පේන වගේ අඳුන ගැනීමක් කරන්න පුළුවන්. මොකෝ සංඥා ස්කන්ධය වැඩ කරන්නේ ඇහි නෙවෙයි හෘද වස්තුවේ. තේරුණා නේද? ඉතින් මෙන්න මේකම්ම තේරුම් ගන්නකොට ඔය ආත්ම දෘෂ්ටි කැඩෙනවා. මේක ඉතින් තේරුම් ගන්න පුළුවන් හොඳට තාර්කිකව හිතන මේ මහතුරු වගේ ගුණන්ට තමයි. මේ මහතුරුන්ට ගොඩක් බණ අහන්න ඕනේ නැහැ. තේරුණා නේද? හැබැයි ඒ තමන් හිතන නිතරම මහත්ය අපි මෙතනදී අපි හවු වෙනවා. මම යට හවු වෙනවම තමයි අපි සංස්කාරවලට. බුදුන් කිව්ව විදිහට හිතන්න පුරුදු වෙන්න ඕන. ගොඩක් මන් දැකලා තියෙන මහාචාර්යවරු ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මතේ ඉන්නවා. ඒක හරි කියලා හිතාගෙන. අපිත් එහෙම මමත් හිටියා. මං හිතුවනේ මං වැරදිනේ. ස්ථිර කෙනෙක් නෑනේ. බුදුන් කියන දේ තමයි මම පිළිගන්නේ. එච්චරයි. ඊට පස්සේ මම බුදුන් කියන ධහමට අනුව මගේ ධර්මයේ මම මැච් කරා. අන්න එතකොට මට තේරෙනවා ඇත්ත නේන්න මේක නෙවෙන්නේ. මං හිතාගෙන හිරුපු එක නෙවෙයිනේ. නෑ මනස නිසල වෙන්නේ නෑ. මනස හැම මොහොතකම විවිධ අරමුණු ගන්නවා. මනස නිසල වෙනවා කියන්නේ දැන් මම මේක දිහා බලන් ඉන්නවා කියමුකෝ. මනස හැමදෙස්සෙම මේක දිහා මේ අරමුණම ගන්නවා. හැබැයි මනස නිසල නෑ. ඌ වැඩ තමයි. හැබැයි ඌ ගන්නේ කර්මුණයි. එතකොට වෙන දේවල් හිතන්න බෑ. ඒ මානසිකාර කරන එකයි. විවිධ කරුණු හොඳට හිතනකොට අන්න ඒක සිතේ. ඒකනේ විදර්ශනාව කියන්නේ. විපස්සනාව කියන්නේ විශේෂයෙන් බලන බලන්නේ මොකක් ගැනද? අපි බෙන්දා ලෝකයේ බැලුවේ මේ එළියේ බාහිරයක් ගැනනේ. දැන් බලන්නේ හිත ගැන. හිතට හරි අමාරුයි වැඩේ. පුරුදු වෙලාම තිබ්බේ බාහිරයක් බලන්න. දැන් හිතට කියන උඹ හිතම අරමුණු කරපන්කෝ. තේරුණා නේද? අන්න ඒක තමයි මානසිකාරය කියන්නේ. ඕක භාවනා කරලා කරන්න බෑ කියලා ඒකයි මං කියන්නේ. සිත එකඟුණහම මේ වැඩේ කරන්න බෑ. මානසිකාරය කල්පනා කරන්න ඕන හොඳට හිත ගැන. අම්මා ගැන කල්පනා කරලා හරියන්නේ නැහැ මං. අම්මා ගැන කල්පනා වුණොත් මං බලනවා. මේ අම්මා ගැන කල්පනා වෙන්නේ හිතටනේ. මෙහෙ ඉන්න කෙනා නෙවෙයි මේ පේන්නේ හිතට. ඇයි කල්පනා වුනේ? ඔන්න දැන් හිත ගැන පේනවා. තේරුණා නේද? අන්න ඒ විදිහට තමයි හිතන්න ඕන. දැන් අපි කල්පනා කරනවා කියලා කල්පනා කරන්නේ බලන් ගියාම දැන් අම්මට මං කල්පනා කරන්න කිව්වහම අම්මා ගෙදර ගිහින් කල්පනා කරන්නේ ප්‍රඥායකේ මෙතන දැක්කා. අර මං කිව්වා හඬ සිහි කරනවා. ඒක නෙමෙයි කල්පනා කිරිල්ල. මම කියපු වචන ටික අරගෙන තමන්ගේ සිතින් තමන් බලන මේ සිතේ මේ தත්ත්වය මගේ. මේ වෙන්නේ මෙහෙම නිසා.
අන්න ඒක තමයි කල්පනා කරනවා කියන්නේ. මේක හරි අමාරු වැඩක්. මේක වයසක උපාසකම්මල පොට වරද්ද ගන්න මේකනේ. කොච්චර කිව්වත් කටපාඩම් කරලා කියනවා. මං ඊයෙහු අම්මේ නම් මොකද්ද? පංචස්කන්ධේනේ. මං කො අම්මට පංචස්කන්ධයක් දැනෙන්නේ නැහැනේ. අම්මට දැන් දැනුනේ අම්මගේ නම සිහිවුණානේ. අන්න ඒක කියන්නකෝ. පංච මං කො හරි. අම්ම කියනකෝ පංචස්කන්ධේ මොකද්ද? රූප වේදනා සංඥා. මං කො රූප කියන්නේ? ඇහැට පේනේවනේ. ඔන්න ගන්නව ඇහැට පේනේම විතරයි රූප කියන්නේ. මං කො ඉතින් අම්ම වැරදිනේ. දන්නේ නැති දේවල් කතා කරන්න එපා. ඕක නවත්තලා දාන්නකෝ. අම්මගේ නම කියන්නකෝ. ඔන්න දැන් ඊට පස්සේ බුදුදහම නැතුව කතා කරාම ඔන්න තේරෙනවා. ඇයි අරක කටපාඩම් කරන්නේ? මේක කියන්නේ මෙහෙම. රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ රූප කියන්නේ මොකද්ද? මේ හැට පේන, කනට අහන, නහයට එන, දිවට එන, කයට දැනෙන දේවල් රූප කියලා කියන එක තේරෙන්නේ නැහැ. වර්ණ, ශබ්ද, ගන්ධ, රස ওই ටික තේරෙන්නේ නැහැ. ඇහැට පේන මේ චිත්‍ර තමයි රූප. වැටෙන උතකොටම ධර්මයේ උතනම වැරදෙනවා. මං ඉතින් ගොඩක් ඕක කළා තියෙනවා. ඔන්න ඕක තමයි පංච උපාදානස්කන්ධ. මේක මහත හරි සියුම්. හැබැයි සෝවාන් පුජ්‍යලෙක් සෝවාන් වුණ අරම තේරුණාම සතුටක් නැද්ද මහත්තයා? දැන් අපි පට්ට බයෙන් ඉන්නේ අපායයිද? මගේ හිත දැන් අපාය යන්නේ නැහනේ. ඕ ඉතින් ඒත් ඉතින් සෝවාන් තමයි ඉතින්. අනිත්‍ය දුක්ඛ අනාත්මනේ ඒත් අවබෝධ වෙලා තියෙන්නේ. එතකොට අම්ම සැහැල්ලුවක් දැනෙනවා. දැන් බලන්න සෝවාන් පුජ්‍යලයට බුදුන් කියන්නේ සෝවාන් වෙනෝ කියලා නෙවෙයිනේ. බරක් බිමින් තිබ්බා වගේ. ඈ දැන් බලන්න අපි මොනතරම් බරකද හිටියේ මේ සිත මගේ කියලා අල්ලගෙනනේ. අපාය යනවා, නිවන් දකින්න පුළුවන් තරම් ඔට්ටු වුණානේ. දැන් මට තේරිච්ච දේ තමයි නිවන් දක්වන්න එක්කෙනෙක් නෑ. මේ සිත කොහොමත් එක වගේ තමයි. ආයි මේක හදන්න දෙයක් නැහැ. ලෝභය ලෝභයම තමයි. එහෙනම් මම අයින් වෙන්න ඕනේ මෙතනේ. දැන් බලන්න මහත්තයා, බුදු පියන් වහන්සේ තණ්හ රති රග ආවා කියනවනේ සිත් නේද? ඒ කියන්නේ දැන් මාර්යාගේ දූවරුළුනේ මේ. ඔන්න දැන් අපිට මේක කතාවක් වුණානේ. මේ මහා සයන්ස් එක කතාවක් වුණා. මහත්තයා මෙහෙම හිතන්නකෝ, මාර්යාගේ දූවරුන්ට වෙන පිරිමි හිටියේ නැද්ද ලෝකේ? නේ මාර්යාගේ දූවරුන්ට පිරිමි හිටියේ නැද්ද? දැන් අම්ම ගැනම හිතන්නකෝ. ශ්‍රේෂ්ඨ කෙනෙක් ඉන්නවා. අම්මට එයාට ආදරේ හිතෙනවා. අම්ම ගිහින් ආදරේ කියනවා. එයා බෑ කියනවා. අම්ම යනවා දෙයාගේ පස්සේ. නෑනේ බොට එපා නම් මටත් එපා. වෙනේ උන් නැතුවයි කියලා යනවනේ. දැන් මාර්යාගේ දූවරුන්ට මං කියන්නේ මේ දසදහසක් ලෝක ධාතුවේ සිද්ධාර්ථ කුමාරයා විතරද හිටියේ? නේ අපිනේ හිතන්නේ දූවරු ඇවිල්ලා නටුවා මෙතන. ඉතින් මාර්යාගේ දූවරු භාග්‍යවත් සිද්ධාර්ථ කුමාරයාට ආදරේ කරා නම් යසෝදරාව කසාද බඳින දවසේ නේ දෙන්න ඕන ඔය තුන් දෙනා. බොරු කතාවක් නේ. මේ මොකද්ද උනේ? භාග්‍යතුන් වහන්සේට දැරුණ අයාගේ හිතේ සංස්කාර වලින් හද හද දෙන රූප ටික තේරෙනව නේද? අන්න මාරු දూరు ආව කියලා ගත්තත් ඒක වරදක් නෑ. ඉතින් සංස්කාර වලින් පෙන්නනවා ඇති ඉස්සරහා. මේ ඉන්නේ මේ හවලු කියලා. එතන භාග්‍යතුන් වහන්සේ කටකොණකින් hina වුණාලු. hina වෙන්නේ නෑනේ දూరుන් එක් හිටියනම් ඇත්තටම. ආ මේ සිත මං උඹව මං දැක්කා. මං උඹව ගන්නෙ නෑ කියන එක තමයි හිතලා hina ගියේනේ. උඹ නටපන් ඇති වෙන්න. තේරෙනවනේ? දන්න අතුරු දහන් වුණා කියනවා. අතුරු දහන් වෙනවනේ මහත්තයා. දැන් අපිට ගෑනු කෙනෙක් දැකලා ලෝභයක් ඇති වෙනකොට අපිට හිතෙනවනේ මට hina වෙන්න පුළුවන් දෙයක් එක. මේක ලෝභ චෛතසිකේනේ. මේ ලෝභ චෛතසිකේ මම නෙමේ. අපිට hina යන්නේ නැද්ද මහත්තයා? දඟලන දැඟලිල්ලට හිත ඕක මං කියලා ගත්තු හැටිම ගිහින් කතා කරලා අල්ලන්න නේද? ඔහොම හිතෙනවනේ. අන්න සැහැල්ලු වෙන සෝවාන් පුජ්‍යලයා. අර හිත මෙච්චර කල් අමාරුවෙන් අල්ලගත්තු එක බරක් බිමින් තිබ්බා වගේ සැහැල්ලු වෙනවා. ඕක තමයි සෝවාන් පුජ්‍යලයාගේ ලක්ෂණය. මේක ඉතින් ගොඩක් බරට අල්ලගන්න ඕනේ නැහැ. සෝවාන් කෙනාට එකම දේ තමයි සෝවාන් වෙන්න තියෙන අදහස නැති වෙනවා. මං දකින්නේ එච්චර. නේද මහත්තයා? මමෙක් ඉන්නවනේ සෝවාන් වෙන්න ඕනේ. නේ එයා සෝවාන් කියලා කියන්නේ යන්නේත් නෑ. මොකද එයා දන්නෝ එයාගේ කිසි දෙයක් සෝවාන් නැති බව. දැන් මගේ සෝවාන් වුණා කියන මගේ ඇඟිල්ල සෝවාන් වුණාද, කට සෝවාන් වුණාද, විඥානයේ සෝවාන් වුණාද, වේදනාව, පස්සේ සංඥාව, සංකාරය, විඥානය, සද්ධාව, ඔය එකක්වත් සෝවාන් වුණාද? නෑ. සෝවාන් වුණා කියලා මොකද්ද උනේ? එයා මේක මම කියන එකෙන් අත්හරින්න කැමති වුණා. එයා තේරුම් ගත්තා මේක මම කියලා අල්ලා ගැනීමම තමයි උපාදානය කියන්නේ. මේක නිසා තමයි භවය යන්නේ කියන එක තේරුම් ගත්තා. අන්න ඔච්චර තමයි සෝවාන් වුණා කියන්නේ. ඊට පස්සේ ඉතින් පොඩ මේක බුරුල් වෙලාම යනවා.
ඉතින් සැහැල්ලුවේ සතුටින් ඉන්න කියලා මම කියන්නේ ඒකයි. ඔව්, එයා සතුටින් ජීවත් වෙනවා. එච්චරයි. ඒවල දරුණුට අල්ලන්නේ. ඒක තේරුණා මේ මම කියන නිසයි තණ්හාව හැදෙන්නේ. නේද මහත්තයා? තේරුණාම ආයි මෙතනින් එහාට දෙයක් නැහැ. වෙන ඒගොල්ලන්ගේ බනහන් නැහැ කියලා නෙමෙයි. බනහනකට තේරුණා නේ පව් උන්වහන්සේ ආත්ම දෘෂ්ටියක් තියාගෙනයි මේ කතාව. පව් කියලා හිතෙනවා මිසක් තරහක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මම ඒක හර ගොඩක් මේ ගැඹුරු මේ සිත් චාට් එහෙම මගේ එක එක දුවක් ඇහුවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බණ වලින් පැහැදිලි වෙන්නේ මේ හිත වැඩක් නැහැ. ඌ වැඩ කරන්නේ ඌට ඕන විදිහට. ඉතින් ඔබ වහන්සේ තවත් මේ හිතවල නම් කියන්නේ ඇයි? මම කිව්වේ ඇත්ත තමයි. ඉතින් මේ හිත වැඩක් නැහැ තමයි මේ චාට් එකක් ඉගෙනගෙන වැඩක් නැහැ. මේක උගන්නලා නිවන් දකින්න බෑ. ඉතින් හිත වැඩක් නැත්නම් ඉතින් අත හැන්නේ. ඒකනේ බුදුන් කියන්නේ මේ ධර්මයේ පහුරකට උපමා කරන්. මේක මං හදලා තියෙන උඹලට එගොඩ වෙන්න මේක කර තියන් යන්න එපා. තේරෙනවනේ? ඉතින් මේ ඒකෙන් දැන් මං ගොඩක් මේ සිත් ගැන කතා කරනකොට සරලව මං කැමති මේක න්‍යාය කියලා දුන්නාම හොයාගෙන යනවනේ. ඒක නිසා මෙන්න මේකම තමයි න්‍යාය. ඉතින් හොඳයි අද ධර්ම සාකච්ඡාව. මට වෙහෙසක් උන්නේ නැහැ. මේ මට වෙහෙස වෙන්නේ නිකන් තේරෙන්නේ නැති වෙනකොට මේක කියන්න ගියාම. තේරෙනවනේ? එතකොට මට ආයි පාඩමක් කරන්න වෙනවා, සිත් කියලා දෙන්න වෙනවා. දැන් අද ධර්ම සාකච්ඡාව දන්නේම නැහැ. දැන් පැය එකයි. තව මොන හරි දැනගන්න තියෙනවද? මේ එහෙනම් හොඳයි. අද මේ මොහොතේ මේ උතුම් ධර්ම දේශනාව අපි න්‍යාය පිළිබඳව ඉතාම ගැඹුරු වචන හත හැරලා කතා කරා. මෙන්න මේක තමයි හැමෝටම ඇත්තටම තේරුම් ගන්න තියෙන්නේ. කොහොම හරි තේරුම් ගන්න මේක. ආත්මය හා ආත්ම දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියන එක, මමත්වය කියන්නේ. දැන් ගොඩක් දෙනෙක් මහත්තයා මේ තැනේදී මම කියන කෙනා නෑ කියලා ගන්නවා. එතකොටම ඒ ගත්තේ මම කියලා කෙනෙක් නෑ කියනවා. මම කියලා කෙනෙක් නෑ කියන්නේ මමනේ. මම කියලා කෙනෙක් නැත්තම් මම කියලා කෙනෙක් නැහැ කියලා කියන්න දෙයක් නැහැනේ. නුකේ හිතියම ඉවරනේ. අන්න එතකොට එහෙම ගන්න එපා. මම කියන සංඥාව දුරු වෙන්නේ රහත් වෙනකොට. මෙතනදී දුරු වෙන්නේ ආත්ම දෘෂ්ටිය, නිවන දැක්කා කියනවා. ඒ කියන්නේ මම කියලා කෙනෙක් නිසයි මේ සසරේ දිගටම යන්නේ කියන එක දැක්කා. ඒක නැති කරේ නැහැ. නැති කරන්නේ රහත් වෙන්නේ. නිවන් දැක්කා කියන්නේ එකක්, නිවන් ගියා කියන්නේ තව එකක්. මේක තේරුම් ගන්න ඕන. නැත්තම් මෙතනදී රහත් වෙනවා. සෝවන් තැනේදී රහත් වෙලා රහත් භාවයත් නැති වෙනවා. ඒ සෝවන් භාවත් නැති වෙනවා. ආත්මයක් ආපහු කරකිලා හවු වෙනවා. මං ඕකට කියන්නේ මායාවේ අවසාන මල ගුණ්ඩුව කියලා. ඕකෙන් ගැලවෙන්නේ ගොඩක් දිනේ කිර වෙන උතන. ඉතින් අපි සමාජයේ දකින්න එහෙම කට්ටිය මායාවේ අවසාන තොණ්ඩුවට හසු වෙලා මමයට කැරකිලම හසු වෙලා. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාවෙන් අපි මේ පිළිබඳව කතා කරා. අද මේ ධර්ම දේශනාව මෙසේ විකාශනය කිරීම සඳහා දායකත්වයේ දරලා තියෙන්නේ සමිතා සමරතුංග මහත්මිය සහ එතුමියගේ හිතවත් පිරිස එකතු වෙලා තමයි අද මේ ධර්ම දේශනාව මෙසේ විකාශනය කරන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවේ යම්කිසි කුසල සම්භාරයක් අනුමෝදන් වුණා නම්, ජනිත වුණා නම්, ඒ ශක්තියෙන් පරලොව සැපත් මෑණියන් වූ බ්‍රෙන්ඩා වීරකෝන් අත්තම්මා වන බ්‍රෙන්ඩා වීරකෝන් මැතිනියත් අත්තම්මා වන හැරියට් ප්‍රනාන්දු මහත්මියත් ප්‍රේමලතා සමරතුංග යන අයගේ භවගාමි ජීවිතයේ සුවපත් වේවා. අකාලයේ පරලෝ සැපත් වූ ඉඳුමිනි වීරකෝන් මහතා සහෝදරයාගේද භවගාමි ජීවිතයේ සුවපත් වේවා. ඒ වගේම දායකත්වය දරන අයගේ පුතුණුවන් දෙදෙනා වන මොකක්දම නම ඩිමිට්‍රි රමරතුංග සමරතුංග, රයන් සමරතුංග සහ ආචාර්ය තිලක් සමරතුංග මහතා සහ දායකත්වය දරන අය හටහා සේවක පිරිස හටද මෙම පුණ්‍ය ශක්තිය උපනිශ්‍රය වේවා. ඒ වගේම සියලුම දෙවියන්ට මේ කුසල් අනුමෝදන් වේවා. නමින් මිය පරලව ගිය සියලු මළගිය ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වේවා. මේ පින්වතුන්ලා කරන කියන රැකී රක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. වැළඳිලා තිබෙන රෝගකාරක මාර්ග බාධක සතුරු කරදර නවග්‍රහ දෝෂ ඇතනම් ඒ සියල්ල හිරුදුටු අඳුරෙන් විහිද විද්වංසනේ වේවා. අවසානයේ සියලුම සම්මයක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගනිමින් බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාලා වූ උතුම් සැපත වූ සතරපායෙන් මිදීම නම් වූ උතුම් සෝවාන් ඵලෙන් සැනසෙන්න මේ කුසල් එකලෙසම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා.
සියලු දෙනාටම තෙරුවන් සරණයි. ද්වේෂඛයෝ නිබ්බානං